ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකින්ගේ වැඩ තහනම් කිරීම හා යෝජිත විදුලි පනතට විරෝධය පළ කරමින් මෙන්ම රටේ මර්මස්ථාන විකිණීමට එරෙහිව විදුලි බල මණ්ඩලයේ ඉදිරිපිට විරෝධතාවයක් සංවිධාන කර තිබෙනවා. විදුලි පාරිභෝගික සංගම් හා සිවිල් සංවිධාන එකමුතුවේ මූලිකත්වයෙන් මෙම විරෝධතාවය සංවිධාන කර ඇත්තේ. අඩියක්වත් පස්සට ගන්න සූදානම් නැහැ. කරුණාකරලා කියන්න ඕනේ යාගේ අප්පච්චි කාලේ ඉඳලා මේ පාර්ලිමේන්තුවෙන් ඒගොල්ලෝ වරප්‍රසාද ඒගොල්ලෝ කාපු බීපුවා ඒගොල්ලෝ විනාශ කරපු රට ඒවැය පාඩුව රටේ ජනතාවට කොයිතරම් ප්‍රමාණයක් ඒගොල්ලෝ කළාද කියන්නේ ඒවා නොකිය විදුලි බලමණ්ඩලයේ සජීවී විදුලියදී වැඩ කරන සේවකයෝ තමන්ගේ අතපය අහිමි කරගන්නදී තමන්ගේ ශරීරය විකෘති කරගද්දී ඔවුන් කණුවෙන් මැල් වැටලා මිය යද්දී ඔවුන්ට ගෙවන වන්දි ඔවුන්ට ගෙවන වැටු ඔවුන්ට ගෙවන දීමනා සම්බන්ධයෙන් කතා කරනවා මේ රට බංකොලොත් කරමු දේශපාලකයෝ කාංචන වගේ ඇමතිවරයෙක් ගහන මඩවලට උත්තර දෙන්න පුරුදුසම් නැහැ. ඉවක් නැත්තේ දහවල් 12ට සිවිල් සංවිධාන ගණනාවක් ලංකා විදුලි බල මණ්ඩලයේ මුදස්ථාන ඉදිරිපිට තමන්ගේ අප්‍රසාදී විරෝධීමේ ආණ්ඩුව පළ කරන ටීම් එකලා තිබෙනවා. ඉතින් අධිකරණයට අපිට වාරණ පනවන තියෙනවා. මේ වාරණ එකක් කඩන් නැතුව අධිකරණයට සිතනවා ගරු කරන ගමන් මේ පනත පරාජය කරන එකත් මේ පනත ක්‍රියාත්මක නොදෙන එකත් ඒ වගේ මර්ධනය හමු වෙයි අපි අපේ ක්‍රියාමාර්ග අකුලා නොගන්න එකත් කියලා කියන එක අපි ආණ්ඩුවට ඇමතිවරයාට කියන්න ඕන. තවද විදුලි බල මණ්ඩලයේ සේවකීන්ගේ වැඩ තහනම් කිරීමට එරෙහිව විදුලි බල මණ්ඩලයේ ඉදිරිපිට අත්පත්‍රිකා බෙදා දීමක් අද පෙරවරුවේදී සිදු වුණා. තවද විදුලි බල මණ්ඩලයේ සේවකීන්ගේ වැඩ තහනම් කිරීම හා යෝජිත විදුලි පනතට විරෝධය පළ කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත හෙට සංදේශයක් බාර දීමටද නියමිතයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.